ඔබක්වන ස්වාද රපවාහහිනේ රාත්‍රිය නව්‍ය යිතිය ප්‍රධහන ප්‍රවෘතිවිකාශය සමඟයි ප්‍රමයෙන් පුවත් සිරස්තල. විසි එක්වෙනි බරණයක් වාර්තාවෙද්දී අදත් කොරරෝනාා රෝගින් එක සිය අනුතුනක් ඇඟලුම් පොකුරත් පෑලියකොඩ පකුරත් හදදහස් තුන් සිය හැත්තෑ අටක්වෙේ. වස්නාහිර නිරෝධහයන ඇඩිරිය. අවවනදා අලුයමතෙක්ම. හැදිරිය තිබුනත් උසස් පෙළ සිසුන්ට කිසිම බාධාවක් නැහැ. පෞද්කලික රෝහල්වල ීසිCR සෞඛ්‍ය අමාත්‍යංශයේ දැඩි අධීක්ෂණයට ලක්තරන්න ජනපතිගෙන් උපදෙස්. නිරෝධහයන පවුල්වලට දසදහසේ බඩුමල්ල මෙදීමත් ඇරමේ. ඇමරිකාව ට්‍රම්ටම දෙනවාද බයින්ට පවරනවාද. ත් අය ඇර මෙරට විසි එක්වන කොරෝණා මරණය අද වාර්තා වනාා. වැලිසර ලයරෝහලේදී මෙේ මියගේ හතලිස් හැවිරදි පිරිබී පුද්ගලෙක්. ඔහු මහර්‍රදේශයේ පදිංචිකරුවෙක වන අතර, අධිරුදුදිරපිීඩනය සහශ සනාාධයක් හේතුවෙන් පසුගිය විසි තුන් වනඩදායි එම පුද්ගලයා රෝහල් ගතිී ඇත්ේ. ോ හ ്ോ ക හ න්නේ න നෙක . ිය පරික්ෂ දුකාලය එහි ප්‍රතිඵල ලැබෙන තෙක් සංචරනෙන් වැලකයුතුයි. සැක සහිතායට රහල් වට නොගස් උපෙස් ලාගනීමට නව දුරකතන කයක්ක්ද ඳන්වාදන ලබවා. ඇදිදර්නීතිය පත්න කාලය තුළ ති රෝගලක්ෂණයක් පහලවුනොත් සාමානයෙන් ඔබ කරන රහලක් පෙත ගමන් කිරීමයි. මෙහිද්දී සමහරවිට ඔබ අන්නයටත් හෝගේ පැතිරීමට හැරි වාහකය කෙන්න්න පුළුවන්. මොම යෝජනා කනවා දුරකතන අමතා උපගේතිය ප්‍රශ්නය ඔවුන්ට කියන්න. බිින්ුවයි එකයි එකයි හතයි නමයයි හයයි හයයි. නයි හය හ එවිත ඔවුන් ඔබ වෙත සෞඛ්‍ය කාර්යමණ්ලයක් යොමු කරනවා ඔබට පCRR පරික්ෂණයක් කිරීමට අවශ්‍යනං ඔවුන් එම කටයුත් සදා යොමුෙනවා. ඔබට කලිය උත්සේ වහි පපචිපල යනකං නිවසට වී ගත කිරීම. මාධ්‍ය මුවේ විශේෂ ප්‍රශකර මනිනව සෞඛ්‍යමත්‍යශලයක මරයා බව සඳහන් කේ හ වදදුරටත් කියා සිටේවර පැතිරන කරුණන වෛරසය පෙට වඩා බලවත් බයි. ඒර ඇවී බෙන යිර ්‍රබේදය ගිය පාරිරකනවෙයි. මේක අලුත්න වයිරෙස් වර්ගය සස් වර්ගගේ තව සබ්ඩූපයක් B142 කියලා. බයන ලක්ෂ ය තියනවා කෙල්ල බින්ඳුවක. වෛරස් ලක්ෂයත් තිබනම් මෙවාරයි මිලියනේ බිලියනේ දක්වා වැඩිවෙලා තියවා. වෙන ගට වඩා වැඩි සම්භවතාවයක් තියෙනවා. ඔබට ආසාධිතයක් වීමට. වෛරසේට වේගෙන් ගමන් කරන්න පුළුවන්. ඔබත් ගමන් කරන්න ගත්තුොත් ඒ වේගේ දෙුණ තෙකුණ වේ සමහට මුල් රටම පැතිරන්නේට තියෙනවා. අද දිනේ තුළ භාර්තාාවූ රෝගන් එක අනුතුන්දෙන සමඟ මෙරටින් හඳරගත් සමස්ත ආසාධතින් සංඛ්‍යාව. දස දහස් අටස පනස් හැයක් දක්වා හිළගිය. ඉන් පදස් නවසය තිස්තෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා, සැක සහිත රෝගින් සංඛ්‍යාව හාරසය පහක්. අද සේ ලබූ පන්සිේ හයිදනාද සමගින් සේ ලබා රෝහල්වලින් පිටවගේ සං්‍යාව, හාර් දහස් නවසය පහක්. ඇතර පොලිසිේ එකසේ විසිපස්ස නිකොට කොරන සාධනවී ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාස සඳහන් කළ. ශ්‍රී ලංකා පොලසියේ පොලිසනධාරීන කෝවිට ආසාධිත් සංඛ්‍යාව එකසේ විසිපහත් දක්වා වර්ධනය වෙලාති නො කෙසේ වෙතත් මේ වර්ධනය වනේ දැනැට නිරෝධයන මධ්‍යස්ථානවල රඳවා සිටින පොලිසනධාරීන් අතරින් එම නැතුව පොලිස්තාානෝල රාජකාරිරණ එනෙමේ ඔවුන් සම්බන්ධයෙන් දැනට අදාල ප්‍රතිකාර ලබාදමින් පවතින. නි ාද තු ැ චාර කවරන පැන් ීම ද නිරෝධහ ීති අකුරටම පිපදියුතු ව ල මජන ස ක් රික්ෂකරු ග ධරනය කනවා. සංචාරක වෙළදාාම දැන සියලුම දෙන අවධනෙන් තොර පුද්ගල යියතු ඒවාගේ නරෝධායන තා දඩුව පිපදවුතුන විේෙන් ර ඇතුු. දරත බය තබාගැින් වැනි කරණා පිල්බන් සැලපිල්මත් වන ඒවාගේම මුදල් ස්පර්ශකිරීමේද ආරකිත ප්‍රමාණු ගමන කන්න සිද්ධ වනවා. ෙරෝදායන නති කඩගරොත්ම මේ සංචර කවෙලෙන්ද ඇතුරු පුද්ගලන් ඊට ෙේව දැඩ නීතිම ක්‍රියාමාර්ග දන්න. දිවලපිටිය ප්‍රදේශලයක කොට්ටාශය කරන රෝගින් වර්තාාව වීම මේවන විට අඩුවමින් පතතින බව එම කොට්ටශේ ොI-19 ල න මිට සේ ද හෙලබුණක් වලපිටියේ ප්‍රදශයලයකම්කාරයාලයේද ඒ පවැත් වන රජමත්ත ඉද අන ුදමතාගේ ප්‍රධනත්වයි. ඇතම සතුරුදායකයි අපි බලාපොරොත්තුවිතත් වඩා කඩිනමින් අයතා තත්වට පැමිණමින් තියෙනවා මිනුවව ගොඩ විශේෂෙන් දිවුල පිටිය මේ ප්‍රදේශල, රගී හම්ුවෙන ප්‍රමාණය ගොඩාක් දුරට අඩුවෙලා තින ද ආරක්ෂිෂ වෙලාතිී. බස්නාහිට පලාතට දැනට පනවා ඇති නිරෝධහයන ඇදිරි නීතිය ලබන නමවනදා අලුවම පහ දක්වා දීර්ක කරතිබෙනවා. ීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලතුතිරන් ජනරවල් ශවින්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටිය. යනුව තවත් ප්‍රදේශක් කිහිපේකට අලුතින් නිරෝධහන ඇදිණීතිය පැනවෙන බවද මෙහිදී යුදහමුදාපතිවරයා නිවේතනය කලා. රජය විසින් මීට දින දෙකකට ප්‍රථම එනම් ඔක්තෝබර් මස විසි නම් වදා මධ්‍යම රාත්‍රී සිට හෙට උදෑසන පහදක්වා නිරෝධයන ඇදිරිනීතිය පැනවීමට කටතු කරුන් ලැබෝ කෙසේ වෙතත් පසුගිය දිර දෙක තුළ සහ අද දිනේ වාර්තාාවන කොවිඩ් ආසාධි්‍යයන් සහ ඔන්ගේ ආස්ශත්‍රිතියක්ත් ගැන විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව රජය විසින් කොවිට දහනම පැතරීම වලැක්වීම වෙනුවෙන් බස්නාහිර පරාතර ක්‍රාත්මක වන පරිදි හෙට උදෑසන පහ! සිට නැවතවතාවක් නොয়েම්බர் මස නම් වන එනම් ලබන සතියේ සෞනුදා උදෑසන පහදක්වා නිරෝධායන ඇදිරිනීතිය පැනවීමට කටතුකරුන් ලබන. බස්නාහිර පලාාතත අමතරව රත්න පුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමටත් එවගේම කුරුණෑගල නග්‍ර සභා සීමාවටත් කුලියා පිටිය පොලිස් වසමටත් මේ ආකාරෙම්ම හෙට උදෑසන පහේසිට නම්වඩද උදෑඇසන පහදක්කා නිරෝධාන ඇදිරිනීතිය ක්‍රියාත්මක වීමට කටතුකරුන් ලබනෝ මෙ අතර නිරෝධහයන ඇන්දිරි නීතිය පණවාතිබුණත් උසස් පෙළ විභාගේ පෙනස්සිරන සිසුන්ට, ඕනෑම ප්‍රවාහණ මාධ්‍යයක් භාවිතා කර, ඊට සසාභාගේ හැකි බ පොලි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්්‍ය පොලිස්පති, අජි ්‍රහණ මහතා ප්‍රකාශ කලා. ගේ හෙට තවදුරටත් අපසු සස් පෙළ විභාග ක්‍රියාත්මක වෙන ඕනෑම ප්‍රදේශයක් අපසු සස් පෙළ විාගට පෙනීසිත්න සිසුට, ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරමින් ගමන් කරන්න පුළුවන්.ඒවාගේ ඒ සඳහා සහභාගිවන පරීක්ෂකවරුන්ට ඒවගේ මනිකුත් කාර්මමාන්්ඩලවලට ඕනෑම ආකාරයක ප්‍රවාහණ මාධයකින් ගමන්කිරීමට හැකියාවත්තිබෙනවා. මෙ අතර විසින් නවන බස්නාහිර පාතට ඇදරිනීතය පැනවීමට පර පිත් ව පුද්ගලින් සොයා තවදුරටත් මෙෙහිුම්්‍රාත්මක. පොලි ලස්ානයමගින් පෙේදාාදිනයේදී නිවදනයක් නිකුත් කරනු ලැබවා. වස්නනාහිර පලාතෙන් පිටතට ගිය පුද්ගලින් පිළිබඳ ස්වයාබල්ලෙට දැනට වාර්තාාවී ඇති ආකාරයට පන්සිය පනාක ටාසන්න පිරිසක්. වස්න අහිර පලාාතයෙන් පිටතර ගොස් නිරෝධයන කටි සොදාා යොකරතිබෙනවා. ජනජීවිතයට පීඩාාවක් සහ ආර්ථික අඩාලවීමක් නොවන පරිදි. කෝවිට ව්‍යප්තිය මර්තනයට ජනාධිපති ගොට අභයරාජ පක්ෂ මැතිතුමාවා තිරණ රැසක් ගෙනතිබෙනවා. නිරෝධහනය වන්නන්ට දින දාහයකට පසු PCR පරක්ෂණ පැත්තු යතුයි. එහිදී ආසාධනය වී නොමැති අය දින දා හතරකට පසුව සාමාන ජවිතයෝම කරන්නේ තනපත් මාව පදෙශ දුන්නා පෞද්ලික ෝහ සුදු කන ප CR පරක්ෂ සෞඛ්‍ය අමාත්‍යශයේ දැඩි ධීක්‍ෂයට ලක් යතු බයි නපති ගොට ා පක්ෂිතුම අආධාරනය කළින්. ඩිස්්‍රික් අතර සංචාරනය තදින් සීමමා කරනවා කොවි මර්දන ජාතිපති කාරසාධක බලකායි සාමාජිකයන් සමග ජනතිපති රයාලේ පැවති ක් ා ජ ප ත් ප්‍රකාශ කල. ීති ක්‍රාම ්‍රදශලට මීට පෙරමින්, අ්‍යවශ්‍ය බහන් විතාාහර බව ආර්ථක පුනර්ජීන පිළිබඳ ජනාතිපති කාර සාදක ලකයි ප්‍රධානී ැසිල් රජපක්ෂ මහතා හිදී පැවසුවා. පවිතා ව ්‍ය රච්චි වෛද මච පතිරන ෑ අතවර ඇතුල පරික් ම සාකච ේක් සිටිය. දැ නවන්සුත් කරනවා මේ වගේ කැස් වන මේම තියනවනම් ඉමටම ඉස්පරිතාලට යන්න කියලා. මේක වැරදිී මෙහම ස්පිරිතාලට යන්න ගියොත්. මුල ඉඳලාය අත්්‍රීවීලරහකයයි බස්හකයයි කාරිකයයයි හොස්පිටල් ගිහිල්ලා ඕPDඩ එක ඉඳලා මේ සිිස්ටම් එක අපි නවත් අන්න ඕන. අපි කියන්න ඕනේ එහම සිම්ටම්ස් තියනවනං. ඉමීඩියටලි එඇත් එයාගේ පවලේ ඇත් හෝම් කොරන්ටයින්ුවයි. ඉඳලා නම්බස්ටික් දෙදන්න ඕන ටෙලිෆෝන් කල්ලක කියන්න මට මෙන්න මේ සිම්ටම්ස් තියනවා. එතකොට අපිට පුළුවන්වෙන්න ඕන ගිහිල්ලා ටෙස්ට එකක් කරන්න. අවශ්‍ය නම් අපේ එලන්ේකාහරි හොස්පිටල එකට ගෙනිය අන්න උගක් වෙලාට මනිස්විතාන් මේ උන ගමන් හොස්පිට් එකකට යනවා එක අනිමාරෙන්ම නවත් අන්ඩ ඕන ගෙදර එකගොල්ලො කරන්ටයින් කල්ලා අපිට දැනුන් දෙන ක්‍රමවේදයක් සාහ එක හිට පස්සෙ ගිල්ල ටෙස් කරන ක්‍රමවේදයක් යොදාගන්නට ඕන. ඇ මේක අපි ආණ්ඩුවෙන් දාාපු වෛලසයක් නෙවෙයිනි ලෝකෙටම බලපාපු සෞඛ්‍ය ප්‍රශ්නයක්. එතවට මේකෙදී ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. එය මේ වගකීම කරේ නැතිහින්දන්නේේ මේ වගේ තත්ත් එකකට අපිට මුහුණ දෙන්න උනේ කියන්ඩ ඕන එකක් අපි කරන්න එමකක්ද කියන එක දැන් ඇත්තවශෙන්ම කොරන්ටයින් කරන්න කිව්ම ඇයි කොරන්ටයින් කරන්නේ මුලු ෆැමිලේකම කොරන්ටයින් විය යුත්තයයි. ඒ කාරණ පැහැදිලිව. ජනතාවට කියන්නට ඕුණ. දැන් අපි දක්කන දවස් තුොනක කෆ් එකක් දම්ම ගමම්ම ඔක්කෝම කො හොමාරී එහෙම යන්න ගියා. ඉතින් ඒ තරන් ඉරෙස්පොන්සිබල් වනාම මේක ආණ්ඩුවකට විතරක් මේ වගකීම දෙන්නට පුලුවන්ක මක් නෑ. මේ සැලැස්ම හරියට ක්‍රියාත්මක වුුණොත්. ඒකම ජනතාව ඒ වගකීම හරිවිදියට කියන් අපි හෝම් කොරන්ටයින් කරන්න කියලා දැම්මයින් පස්සේ. යා පොලිසියයි පHචයිතුයි ඇවිල්ල යනකං ඉඳදලා මිනිහ ගෙදරින්ගියෝත් ඒ එකක වැඩක් නෑ තකොට ඒ වගකීම අය ගණ්ඩෝන. ඇති මෙ මේවා තමයි ජනතාවට එක්ස්පලන් කරන්න ඕන ගිහිල්ලා නිරෝධානයට ලක්වන පවල්වලට රුපයාල දස දහසක බටනාකමකින් යොත් ආහර මල්ලක් නොමිලේ ලබාදේ වැඩසටහන අද ආරම්භ කරුණා. ර්ක ප රජිවන සහ දරිදිදරතාවතුරන් කිරීමම සඳහවන ජනාධිපති කාරයසා දෙක බල් කයි සහපති. බැසිල් රජපක්ෂ මහතාගේ ප්‍රදහනත්වෙන් අග්‍රමාති කාර්යාලේ පැවති සාකච්චවකින් අනතුරුව මෙම වැඩසහන ක්‍රියාවට නැන්වීමට කටයතුකිරුණේ ජනාධිපතිතුමාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ උප දෙස් මතයි. නිරෝධහැන්ට ලක්වනඒක් පවුලට දින දා හතකට සරන ලෙස රපා දසදහස්ක වටිනාකමිකිින්නුත් මෙම ආහරමල්ල ලබාතීම දිස්ත්‍රික්ලේ කමරුන්ගේ මැදිහත්වීම මත ක්‍රියාවට නැක්වෙනවා. ම දිශ්‍රක්කේ නිරෝධහනය වන පවුල් සඳහරුපියල් දසදහසක හරමලු ලබාතීම කටයතු, අද පිළිියන්දල සහ මොරටුව ප්‍රදේශවලින් ආරම්භ කරුණ. දල්තර නැගනිහිර නිරෝධහනය වූ පවුල් දොල්හකට මෙම ආහරමළු ලාතීම කටයුතු අද දැස්සන කොළඹ දිසාපති, ප්‍රීප ්‍යසරත් නමහතාගේ ප්‍රධනත් පෙන් සිද වනා බස්නාහහිර දකුණ භාරනනිියෝච්්‍ය පොිස්පති, කපිලි කටපිටියමහත ඇතුළු පිරික් මේ සධයෙක්ව සිටා. මෙ අතරමොටතු එගඩුවන ප්‍රදේශය නිරෝධහැට ලක්ව සිටින පවුල් හටේකට ආහරමල ලාති මේේට යතුදා දේසන සිදුකරුණා කොලම දිස්්‍රීක් සංවර්ථන කමිටු සභහපති පාලිතුමත්‍ර, ප්‍රදීප උදදුගොඩහතාගේ මුූලිත්වෙන් එම කටයුතු සිදුණ. තුර දිස්්‍රක්ක ොන ්‍රදශලෙකම් කොට්ටාශ නිරෝධහනවන පවල් සඳහා රුපියල් දස දහසක් වටන හරමළු ලබාතීම අද සිදු කරුණා. ඒ හොරන ප්‍රාදිශවලේ කම්ත් ේඩ ඒ සංචිව මහත්මේගේ ප්‍රධනපේෙනවයි දිස්ශ්‍රිකේ සේලු ප්‍රදශවලකම් කොට්ටාස්වල නිරෝධහැට ක්සිටන ප වල් සඳහා මෙලෙස ආහරමලු ලබාතීමට කටයුතු කරෙනවා. ගමන විගමන දෙපාර්මේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාරයාලේ වෙත මහචනතාව පැමිණීම හෙට සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටවාතිබෙනවා. මෙතර කලම්බෝ ඩොක්yardඩ පල් තන සිය මෙහයුම් අද ජලි ආරම්භ කලා. ආගමන විගම පාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රාන කාරයාේ මගින් ලබාගත්තයේතු අත්‍යවශසේවා රාජකාරී දිනවල පෙරවරු අට සිට පසරු හතරයි තිය දක්වා ලබා ගනීමට දුරකථන අංක සහ ීමේ ලිපි කිහිපයක් හඳුන්වාදීතිබෙනවා. මෙතර කොරනනාරෝගන් වාර්තා වීමත් සමඟ වසාදැමු කළම්බු ඩොක්yard PLCතේ නැව් අලුත් පවැඩයා සහ නැව නිෂ්පාන මෙහුම් අද යළ ආම්භ කලලා ඒත් සෞඛ නිර්දේශෂට නුක්කළලවයි යිතනෙ තුළ පේසියාර් පරීක්ෂණ දෙදහසකට ආසන්න සංඛ්‍යක්සිදු කරතිබෙනවා. අසාධිත සේවකින් ප්‍රතිකාර සඳහත් ඔන්ගේ පළමු පෙළ ආශ්‍රිතින් නිෝධහනය සහත් යමු කෙරුණු. නිෝධදාහන ඇදිරිනතිය පැනවීමත් සමග බස්නාහිර පලාතේ අඩු ආදම්ලාබී ජනතාවට රුපියල් 15දහසේ දීමමනාව නැමතලබාදීමට රජය පීවරගෙනැතිබෙනවා නිරෝදාහට මුකර ඇති පවුල් සඳහා ුපයාල්ල දහසක සහම ලක්ලබාදීම අ akan්ඩ බසදු කෙනවා. බස්නාහිර පලාාතේ කොළඹ ගම්පහ සහ කළතරන දිස්ත්‍රික් වල ජියවනපාය අයම ව සහ සහන ලැියුතු බවට හනනාගත් පවල්ස ස හා රුපියල් පදහසක දීමනාව ලබාදීමට රජය කයුතු කරති වෙනවා දිවෙනපුා සෞඛ්‍ය බධාරගේ තීරන ම නිවස්්‍ර නිරධහනටයමකර ඇති සියලු පවල්බැෙනුවෙන් රුපියාල් සදහසක සහනමන් ලක් ලබාදීමට අන්්ඩවසතු කරනවා දිස්්‍රක්ල කම්මරන් ප්‍රදශලය කම්මරුන් ග්‍රම නිදධහරින් ගමිය කමිටු සහ ආක්ෂක අංශ ඔස්සේ සම්න්ධ කර නේසිදු කරමින් මෙම සහන ලබදීම ක්‍රියපනක බයි රජයේ පවති පාත. ේද ෙකරන්නේ ඇදරි නීති ක්‍රාත්මක වන ප්‍රදශවල ජතාව වුවෙන් අධ්‍යවශ්‍ය ආහාර ද්‍රවේ නිවස්සත ගොස් අලවිකිරීමකමවේ ද යාල ක්‍රියාත්ම කිරීමට න ීමතයි. ඇදරිනීතිය ක්‍රාත්මක ප්‍රදේශවල ජනතාවට සිය කුෂිකාරමය කටයුතු පත්වාගෙන යාට කිසිදු බාාවක් නැති බවද රජියද නොදවා. .COෝවි-19 වසංගතිය හමුවේ රටවැසී සහ ලෝවැසී ජනතාවට එස්සෙත් පතා. පස්තින රතන සූත්‍ර පිරිත් සච්ඡයනාවක් නාරහින් පිට ධභරමාවත ශ්‍රී ගෞතම විහාරස්ථානයේදී පැවැත්වනා ඒ විහාරාධිපති පූච්ච, ඕමයි පේ සුමන් රතන ස්වාමීන් වහන්සේගේ අනුශ්‍යාසනා පරිදේ. රතනසූත්‍ර පිරිත් සචඡයනාවේ අවසන් දිලනිය ඊටය දී තිබුණා. ම වස්සාාවට නාධිපති ප්‍රධහන උපදේශක ලිපීරතුග සහ ජනාතිපති පෞද් කලි කලේකම් සුගිශ්වර බණඩාෑන මහත්තුරන් එක්ුණා. සන්නධානත්මක අපරාධ කල්ලේ සාමාජික පපුඩිලැසි යන අයගේ සහයකුවත්තරං ගුඩ ගැනීමට පොලිසිය සමතුනාා. ලපිටියේ පතකම ්‍රේය පති චකරවෙයි ල අතර ුට ගැනන්නේේ මග පාද අ්‍යයක්ද අතර ගොට ව පොලිසි පවසු පොි ශෂකාර බලකය මගන මටලිමතුක අතර අහුගල පලිසිය සන්ද වැඩදර පරක්ෂ පත්වනවා. මේ අතර අක්ම ග තු පදේද ්‍ර පට මක්සතු කරන හිද ග අත ො න ගන ද මගයි සත්ව ගොයි පලක්ෂු කරන මාව මහ ගනි ාරම පලිසිය පවසන්නේ. वा ति श दसा